කොළඹ සහ යුනියන් පෙදෙස යා කරමින් බේරේවැව මගී ප්‍රවාහන යාත්‍රා සේවය අද ආරම්භ වුණා. මෙහි අරමුණ කොළඹ නගරයේ වාහන තදබදය අවම කර ගැනීමයි. කොළඹ කුටුව සිට යුනියන් පෙදෙස දක්වා ක්‍රියාත්මක වන බේරේවැව මගී ප්‍රවාහන යාත්‍රා සේවයේ සමාරම්භය අද පෙරවරුවේ කොළඹ කොටුව මැකලම් ගේට්ටුව අසල බෝට්ටු අංගණයේදී අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. කොළඹ කොටුව සිට යුනියන් පෙදෙස දක්වා බස් රථයකින් ගමන් කිරීමට මිනිත්තු 25කට වැඩි කාලයක් ගතවන අතර මෙම මගී ප්‍රවාහන බෝට්ටු සේවාව හරහා මිනිත්තු 10කට අඩු කාලයකින් ගමන් කිරීමට හැකියාව ලැබෙනවා. ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධීක්ෂණයෙන් සිදු කෙරෙන මෙම සේවාව මාසක කාලයක් ලබා දෙන්නේ ගාස්තු අය කිරීමකින් තොරවයි. මිනිත්තු 30කට වරක් ක්‍රියාත්මක මෙම සේවාවට වායු සමීකරණ යාත්‍රාවක්ද ඇතුළත්. වායු සමීකරණ යාත්‍රාවේ මගින් 50 දෙනෙකුට එක්වර ගමන් කළ හැකි අතර සෙසු යාත්‍රාවක ගමන් කළ හැක්කේ 15 දෙනෙකුට පමණයි. අදාළ යාත්‍රා ක්‍රියාත්මක වන්නේ පෙරවරු 7:30 සිට 8:30 දක්වාත් පස්වරු 3:30 සිට 5:30 දක්වාත් කාලය අතරතුරයි. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී දුරෙන් ඉල්ලා ස්වී තිබෙනවා. දැන් තවත් පුවත් කිහිපයක්. ක්වෙට් රාජ්‍යයේ ගෘහ සේවයට ගොස් විවිධ හිංසනයන්ට ලක් වූ ශ්‍රී ලාංකික කාන්තාවන් පිරිසක් අද උදැසන 6:40 පමණ දිවයිනට පැමිණියා. සිය හාම්පුතුන්ගෙන් මිදී පලා ගිය කාන්තාවන් 60 දෙනෙකු මෙතෙක් රැඳී සිට ඇත්තේ මෙරට දානාපති කාර්යාල මගින් මෙහෙවන රැඳවුම් මධ්‍යස්ථාන තුලයි. නුවර එළිය වලපනේ ප්‍රධාන මාර්ගයේ වලපනේ පොලිසිය ඉදිරිපිටදී පෞද්ගලික බස් රථයක් විරෝධ රථයක ගැටීමෙන් අනතුරුව මාර්ගයෙන් ඉවතට විසිවි අනතුරකට ලක්ව තිබෙනවා. ඊයේ පස්වරු 5:20 පමණ සිදු වූ මෙම අනතුර අසල තිබූ ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබුණේ මේ ආකාරයෙන්. මුහුදේ රළු ස්වභාවය හේතුවෙන් ගාල්ල සමුද්‍ර මාවතට මුහුදු රළ සමග වැලි ගසාගෙන එම නිසා මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. අනතුරුව ගාල්ල නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පැමිණ එම වැලි තට්ටු ඉවත් කරනු ලැබුවා. ශ්‍රී ලංකා ශල්‍ය වෛද්‍ය සංගමය මගින් වාර්ෂිකව පවත්වනු ලබන ජාත්‍යන්තර ශල්‍ය වෛද්‍ය පිළිබඳ සම්මන්ත්‍රණයක් ගාල්ල නගරයේදී පැවැත්වුණා. මේ සඳහා ලොව වටා සිටින ශල්‍ය වෛද්‍යවරුන් 35ක් පමණ සහභාගී වී සිටියා. ලොව විශාලතම වැසි වනාන්තරය වන ඇමසන් වනාන්තරය ලැව්ගිනි හේතුවෙන් වැනසී යන බව මෑතකදී කළ නිරීක්ෂණයකදී අනාවරණ වී තිබෙනවා. බ්‍රසීලයට ඇමසන් කලාපයේ සිදුවන මේ ලැව්ගිනි හේතුවෙන් එරට ජනාධිපතිරාගේ පාරිසරික ප්‍රතිපත්ති දැඩි අභියෝගයකට ලක්වතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. බ්‍රසීලය, පෙරු රාජ්‍ය, කොළොම්බියාව, එක්වදෝරය, බොලීවියාව, ගයනාව, සුරිනම් හා ප්‍රංශ ගයනාව යන රටවල පැතිර පවතින ඇමසන් වනාන්තරයෙන් පෘථිවි ගෝලයට සැපෙන ඔක්සිජන් ප්‍රමාණය 10%. නව වාර්තාවලට අනුව මේ වසරේදී පමණක් බ්‍රසීලයට අයත් ඇමසන් හි සිදු වූ ලැව්ගිනි ගණන 74,000කට අධිකයි. පසුගිය 15 වනදා සිට ඇමසන් වනාන්තරයේ හටගෙන ඇති ලැව්ගිනි ප්‍රමාණය 9,500 ඉක්මවීම තැතිගන්වන සුළු අවදානමක් පෙන්වන බව විද්‍යාඥයින්ගේ මතය වී තිබෙනවා. ලෝක කාලගුණ විද්‍යා සංවිධානය පවසන්නේ බ්‍රසීලයේ වයඹ දෙසින් පිහිටි ඇමසන් හි හටගන්නා ලැව්ගිනිවල දුමාරය රියෝ ද ජනේරෝ දක්වා පැතිර යන බවයි. කෙටි විරාමකින් අනතුරුව ක්‍රීඩා ප්‍රෝ. අද ක්‍රීඩා තොරතුරු ගෙනෙන්නේ චතුර කොටිතුවක්කු. අයිබෝන් චතුර. කිසිදු සූදුවකට සම්බන්ධ පුද්ගලයෙකුට හෝ පවුලේ කවුරුන් හෝ ඊට සම්බන්ධ නම් එම පුද්ගලයාට ක්‍රිකට් පරිපාලනයේ කිසිදු ඉඩක් ලබා නොදෙන බව ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසනවා. අද ක්‍රීඩා අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. පෞද්ගලික දවස් කීපෙදී මට ආරංචියක් ලැබුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන එක්ස්කෝ කමිටිය ඇතුලේ ඉතාමත්ම කැත විදිහේ ක්‍රීඩා අමාත්‍යවරයන්ට සහ ක්‍රීඩා අමාත්‍ය අංශයට ඉතාමත්ම පරුෂ වචනේ කතා කිරීම ආදී වශයෙන් ලොකු දේවල් මට නම් කවුරුත් බැන්නට මට කිසි ප්‍රශ්නයක් නැහැ. හරි දේ කරනවා නම් ඒ හරි දේ කරන්න බය වෙන්න යුතු නැහැ. ඒ වගේම අද කැසට් එකකුත් ඉදිරිපත් කරලා තිනවා. ශ්‍රී ලංකාවේ ක්‍රීඩා නීතියේ සංශෝධනයක් කරන්න ඒ කිසිම බුකී ගනුදෙනුවට ඉන්න කිසිම කෙනෙක්ට මේ සම්බන්ධයෙන් සම්බන්ධ වීම හැකියාවක් නැහැ. ඒකත් අපේ නීතියේ ගැසට් කිරීමට අපි ඉදිරිපත් කරලා තිනවා. අද පවුලේ කිසිම සමාජිකෙක් හරි සම්බන්ධ නම් තුමන්ලට කිසිම නිලතලයක් දරන්නට බැහැ කියලා. හැමෝම සතුටු කරන්න බෑ. මම විශ්වාස කරනවා මේක මාෆියාවක් විය යුතු නැහැ. ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ එක්ස්කෝ කමිටුවේදී ගන්නා වූ තනි තීරණ සම්බන්ධයෙන් තනි පුද්ගල සමාගමක් මේවා කිබින් සම්බන්ධයෙන් කනගාටුවක් ක්‍රිකට් පරිපාලනය සම්බන්ධයෙන් තියෙනවා. ඔබ කතා කරන්නේ ශ්‍රී ලංකා සුමුති බාල මහතා විධායක කමිටුවේ කටයුතු කිරීම පිළිබඳව. අපි ICC ෙන් තමයි ඇහුවේ
මෙතුමට මේ තන්තරේ ඉඳීමේ හැකියාව තියෙනවා කියලා. ඒකට ආපු උත්තරයේ අනුව ඒගොල්ලන් කියලා දෙන්නේ ICC කිසිම තන්තරයක් තුමාට දැරීමේ හැකියාව නැහැ. ICC එකේ ඉන්න බැර නම් ලංකාවේ එකෙත් ඉන්න බෑ. හැබැයි ලංකාවේ නීතිය තුල තමයි දැන් අපි ඇසට් එකේදී ඒකම කාලයක් ගියා. තේරීම් කමිටුවේ ප්‍රධාන නිලධාරී අසන්ත දෙමළ ඒ මහත්මයාට තමයි චෝදනා ඇල්ලුවේ ක්‍රීඩකයෝ 3 දෙනෙක්ව උඩින් පාත් කරන්නේ. මේ ලෝක කුසලාණය තුල අපි අරංගිය හරිම කණ්ඩායම කියන පිළිබඳව මටත් සැකයක් තියෙනවා. දැන් අර අනිත් කට්ටිය ආපු පිළිබඳව ඇත්තටම වෙනම පරීක්ෂණයක් අපි ක්‍රීඩා මාධ්‍යන් සමත්මින් කරගෙන යනවා. එදෝසන් ඩිප්පල්ල වගේ කණ්ඩායම ස්ථානය නැති ක්‍රීඩකෙත් නායකයෙක් කියලා පත් කරලා දුන්න ඔබතුමාගේ අස්සන් ලැබෙයි. ශ්‍රීලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනේ අයහපත් කාලගුණය හේතුවෙන් ක්‍රීඩාව නතර කරන විට ප්‍රථමයෙන් පන්දුරට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමුවෙනිම සඳහා කඩලු දෙකක් දැවී ලකුණු 85ක් රැස් කරගෙන සිටියා. අද දිනේට තරගය නතර කරන විට නායක දිමුත් කරුණරත්න නොදැවී ලකුණු 49ක් රැස් කරගෙන සිටියා. තරගය අද උදෑසන 10ට කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව තිබුණත් වර්ෂාව හේතුවෙන් තරගය ආරම්භ වුණේ පස්වරු 1:40ටයි. ඒ සමගින් ප්‍රවෘත්ති අවසන්. රාත්‍රී 9ට අදත් අපගේ ඉංග්‍රීසි පුවත් විකාශය අද දින 24 නාලිකාවේ.